समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स उतुम्मु भाग्यवतुन वहन्सेट मागे उतुम्मु नमस्कारय वेवा धम्मस्वामी लोकस्वामी भाग्यवतुन वहन्सेटैत धर्मय देशना करन मे विलावे मागे मुविन व्यरदि वचनयक पिटनो वेवा मिथ्या दृष्टिक वचनयक पिटनो वेवा मगे अदहसक धर्मीट विरुद्धो पिटनो वेवा उतुम्मु भाग्यवतुन वहन्सेगे सत्यमु बुद्ध वचने देशना करन्न भाग्यवतुन वहन्सेगे अधिष्ठान शक्तिय पिलिसरणक वेवा धर्मरत्नी अधिष्ठान शक्तिय पिलिसरणक वेवा संगरत्नी अधिष्ठान शक्तिय पिलिसरणक वेवा हेम दिनाटम भाग्यवतुन वहन्सेगेम धर्मीय अवबोध करगिन उतुम्मु चतुरारि सत्य धर्मीय अवबोध करगणित्वा साधु 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 उतुम्मु महासंगरत्नी नवसराई धर्मश्रवणाभिलासी कारुणिक पिंगवात्नी अद दवसेदी इरिदा निद्नालिकावोस्से सिदुकरनु लबन रात्रि धर्म दक्षिणा धर्मानुशासनावटाई ඔබ හැම දිනාම මේ සම්බන්ධ වෙලා සිටින්නේ අද දවසේදී අපි මේ ධර්ම දක්ෂිනාව තුලින් ධර්ම දානමය පින්කම කරන පින්වතුන්ට මුලින්ම අපි සිහිපත් කිරීම සිද්ධ කරනවා ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරන්නේ බත්තර මුල්ල තලංගම උතුර දුටුගැමුණු මාවත අංක 432 දෙකෙන් ඒ නිවසේ පදිංචි රූපා පතිරණ මහත්මිය සහ දරුවන් පිරිස ඇහැලියගොඩ එල්ලාවල පහළගම අංක 410 නිවසේ පදිංචි මුදිතා ස්වර්ණලතා මහත්මියතුළු පවුලේ පිරිස මහනුවර තැන්නේ කුඹුර පදිංචි ඇග්නස් ගුණසිංහ මහත්මියතුළු පවුලේ පින්වත් පිරිස මහනුවර තැන්නේ කුඹුරේ පදිංචි මේදා සිරිමල්වත්ත මහත්මියතුළු පවුලේ පින්වත් පිරිස මෙයන් තමයි අද දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ එමනම් මේ පිරිසට අපි ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කරලා ආශිර්වාදයේ කරමු අද දවසේදීත් පළමුවෙන්ම අපි මේ උතුම් වූ ධර්ම දක්ෂිනාවෙන් ආශිර්වාදයේ කරමු කාලාන්තරයක් පුරාවට මේ රටේ ශාසනීය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කරමින් ශාසනීය විශාල සේවයක් කරන්නට යෙදුණු පින්වත් අවසරයි බණ්ඩාරවිල අමිතානන්ද නායක හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාදයේ කරමු इरिदा धर्म दक्षिणा धर्मानुशासनावे देशिकयानन वहन्से उन्वहन्से अपे उन्वहन्से आशीर्वादे करमु तर्मक असनीपतत्वें पसुवी नेवतत निरोग सुवे लबमें सिटिन उन्वहन्सेट मे धर्मदानमे उदार पुण्य शक्तिये बले निदुक नीरोगे दीर्घावस्वे लबेवा कायिक सुवे मानसिक सुवपद भावे लबेवा नेवतत लोक संबुद्ध शासने हित सुव पिनिस ලෝකයාගේ යහපත පිණිසම ධර්මචාරිකාවෙහි වැඩම කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරමින් ධර්මානුශාසනාව ආරම්භ කරමු. ඔබ හැම දිනාම මෙවන විට දන්නවා මේ net නාලිකාවේ ඉරිදා ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන පින්වතුන් අද දවසේ මොකද්ද දේශනා කරන්න කියන කාරණාව. ඔබට අවබෝධය තිබෙනවා අපි පසුගිය දවසක ආරම්භ කළා ඔබට දේශනාවක් ඒ දේශනාව පිළිබඳ ඔබ මන අවබෝධයකින් කටයුතු කරන බව අපි හොඳාකාරම දන්නවා ඒ තමයි දීගණිකායිහි සංග්‍රහ වෙලා තිබෙන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව තුලින් ඇත්තටම මා හිතන්නේ මුලින් ඉඳලම ශ්‍රවණය කරපු ඇත්තන්ට මේ අවබෝධය ඇති ඒ දේශනාවක තිබෙන ඒ ගැඹුරු අවබෝධය මොනතරම් වටිනවාද කියන එක. ඒ නිසාම තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් තුල පවතින මේ ගැඹුර අති දීර්ඝව
අවබෝධ කර ගැනීමට අපිට මේ දේශනාවක් සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නේ. පිංගතුනි අගඤ්ඤ සූත්‍ර දේශනාවත් මේ වන විට විශාල පිරිසක් මෙන්නත් නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන බව අපට නිරන්තරයෙන්ම දැනගන්න ලැබෙනවා. ඒක අපි ලබන ආත්මීය වශයෙන් එක්තරා සතුටක් හැටියටත් මේ විලාවේ සිහිපත් කරන්නට ඕන. ඒ පුණ්‍යානුමෝදනාව නිර්නාලිකාවටත් අපි සිද්ධ කරන්නට ඕන. මොකද දොළොස් වසරක් පුරාවටම ජාතියේ නාලිකාව උවත් ජාතියටත් සාසනයටත් විශාල සේවයක් මාධ්‍ය තුලින් ඉටු කරන්නට මේ නිර්නාලිකාව නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒක අපි හැමදාම සෑම ස්වාමින් වහන්සේ නමක්ම පසසන කාරණයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපි මේ නාලිකාවේ මේ විදියට අකණ්ඩව දේශනා මාලාවක් සිද්ධ කරන්නට ලැබීම පිළිබඳව මා හිතනවා අපිටත් එක්තරා පුණ්‍ය ඵලයක කරපු පුණ්‍ය විපාකයක් හැටියට මේක හඳුන්වන්නට පුළුවන්. මොකද බොහෝ දෙනෙකුගේ අවබෝධයට පත් කරන්නට අපට මේ වෑයම දරන්නට ඒ නාලිකාවකින් ලැබෙන මාධ්‍ය අනුග්‍රහය මං හිතනවා අතිශයින්ම වටිනවා. ඒ නිසා අපිට ඔබට පුළුවන් ඒ ධර්මයේ අවබෝධ වන පරිදි කරුණු කාරණාවල් තේරුම් කරලා දෙන්න. අද දවසේ අපි මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි තවත් කොටසක් දේශනා කරනවා. මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව මං හිතන්නේ දේශනා දෙක තුනකින් හතරකින් අවසන් කරන්න පුළුවන් දේශනාවක් නෙමෙයි. මේක අති දීර්ඝ දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල් ඒ වගේ අති දීර්ඝයි. ඒ දීර්ඝ දේශනාවක් අපි ඒ විද්‍යටම අවබෝධ කරගන්නට ඕන. එසේ නොමැති වුණොත් පිංගොතුනි අපිට කරුණු මග හැරුණොත් ඒ මග හැරෙන කරුණ සමහර වෙලාවට අපේ නිවණේ මග හැරීම වෙන්නට පුළුවන්. එනිසා මේ ධර්මය සම්පූර්ණයෙන්ම අපි අවබෝධ කර ගැනීම අපට නිවන් මග පසක් කරගන්නට විශාල රුකුලක් වෙනවයි කියලා අපි විශ්වාස කරනවා. එනිසායි ඔබට මේ දේශනාව අපි මේ විදිහට දේශනා කරන්නේ. අගන් සූත්‍ර දේශනාවේ සරලව මම මූලාරම්භයේ ඉඳලා කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. සාරාංශයක් හැටියට අපි දන්නවා මේ අගන් සූත්‍ර දේශනාව දේශනා කරන්නේ කාටද? වාසෙට්ට හා භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේලා දෙනමට. උන්වහන්සේලා දෙනම උපසම්පදාව ලබා ගැනීමේ අරමුණින් පිරිවෙස් කාලයක් සම්පූර්ණ කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොහේ ඉඳගෙනද? පූර්වාරාමී මිගාරමාතු ප්‍රාසාදී ඉඳගෙන. සවැත් නුවර පිහිටි පූර්වාරාමී මිගාරමාතු ප්‍රාසාදී ඉඳගෙන. මේ දේශනාවට නිදාණිය වූයේ වාසෙට්ට සාමණේරයන් වහන්සේගෙන් බුදුහාමුදුර අහනව පැණයක්. මොකක්ද අහන පැණය? කොහොමද ඔබලාගේ මේ මුලින් හිටපු බ්‍රාහ්මණ ආගමෙන් ලැබෙන ප්‍රතිචාර? ඒ වෙලාවේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා මොකද්ද? පිට නිරන්තරයෙන්ම සම්පූර්ණයෙන්ම බැනුම් අහන වෙනවා කියලා. අපි ඔබට මේ සම්පූර්ණයෙන්ම බැනුම් අහන ක්‍රමවේදය දේශනා කරා. දස ආක්‍රෝෂ වස්තුව කියලා කාරණයක්. ඒ ආකාරයට බණිනවා කියලා පැහැදිලි කරා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විමසුවෙන් පස්සේද කියනවා වාසෙට්ට සාමණේරයන් වහන්සේ, බ්‍රාහ්මණාගම තමයි උසස් ආගම. අනිත් ආගම් සියල්ලක්ම හීනාගම්. මේ උසස් ආගම අත්හැරලා ඔබලා මේ හීනාගමකට ගියා කියලා දොස් කියනවා කියලා කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මේ බමුණු ඒකාන්තයෙන්ම මේ පැරණි කතාව නොදන්නා නිසායි ඔහොම කියන්නේ. මෙන්න මේ වචන පොඩ්ඩක් ඔබ හොඳට සටහන් කරගන්න. මට ඔබට මේ වෙලාවේ කියන්න ඕන නැවතෙනවා තමන් මේ හැම දේශනාවකදීම ඔබට කියන්නේ නැහැ ඒක. ඔබ මේ දේශනාව ශ්‍රවණය කරනකොට අර ඔබ සටහන් කරනේ පත්‍රිකාව අතට ගන්න. මම ඔබට මේක පත්‍රිකාවක් කියලා කිව්වට බොහෝ දිනෙකට පුළුවන් නම් CR ප්‍රමාණය පොතක් මේක සටහන් කරගන්න අතිශයින්ම වටිනවා. මේ කියන විදියට ඔබ වැඩ කළොත් මං හිතනවා අපට මේ සසර නැමැති විභාගය සමත් කරන්න නම් අමාරු නෑ. මෙහෙමයි, නිවන් දකින්න ඇත්තටම අමාරුයි. ලේසි නෑ, හැබැයි බැරි නෑ, පුළුවන්. දැන් අපි දන්නවනේ ඕනෑම ශාස්ත්‍රයක ඉහළට යන්න බැරි නෑ, අමාරුයි. ඒ කියන්නේ තියෙන අමාරුකම බැරි නෑ, හැබැයි උත්සාහ කරන්නාට ලැබෙනවා. ඒ වගේ තමයි මේ කියන විදියට වැඩ කරන කෙනාට මේක අමාරු නෑ, මේක කරන්න පුළුවන්. හැබැයි ඕන මොකද්ද? ඕනකම අවශ්‍යතාවයයි. එනිසා මේ කියන විදියට ඔබ වැඩ කටයුතු ටික කරගෙන යන්න. එතකොට ඔබට ඒ අවබෝධය ලබන්න පුළුවන්. මොකද මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව කියන්නේ ලෝකේ පටන් ගන්මහා අවසානයේ උවත් මේ දේශනාව තුළ පිංඔතින අපට භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමය දේශනාවල් තිබෙන විශාල කරුණ ප්‍රමාණයක් අපට අවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඔබ
හොඳට තේරුම් ගන්න මේ දේශනාව ඒ විදියට සකසල ඉගෙන ගන්න. ඉතින් මේ අගන් සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ පැරණි කතාව නොදැනගෙන බමුණු මෙහෙම කියන්නේ. දැන් අපි මේ ඉගෙන ගන්න හදන්නේ මොකද්ද එහෙනම්? පැරණි කතාව මොකද්ද කියලා. ඒ කියන්නේ පැරණි කතාව කියන්නේ මොකද්ද? දැන් බමුණෝ කියන්නේ ලෝකය නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා. දැන් අද කාලේ දේවවාදී ආගම්වලත් උගන්නන මතයක් නෝක. මේ ලෝකේ නිර්මාණය කරේ නිර්මාණවාදී කියන එක. මම මේ කියන්නේ ආගමික ආගම්වලට පහරක් ඉල්ල කරන්න නෙමෙයි. අපි දැනගෙන ඉන්න ඕන බුදුහාමුදුරුව කොහොමද මේ ලෝකේ නිර්මාණය වීම සම්බන්ධ දේශනා කළේ. ඒක තමයි මේ ලෝකේ තිබෙන සත්‍ය. මේ සත්‍ය පින්ඔතුණි මට ඔබට ඔප්පු කරලා දේශනා කරන්න පුළුවන්. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ආරම්භ වුණේ මහා බ්‍රහ්මයාගෙන්ද? නෑ. ආරම්භ වුණේ මහා බ්‍රහ්මයාගෙන් නෙවෙයි. මේ වර්ණ හතරක් කියනවා. බ්‍රාහ්මණ වර්ණය, ශාස්ත්‍රීය වර්ණය, වෛශ්‍ය වර්ණය, ශූද්‍ර වර්ණය කියලා වර්ණ හතරක් තියෙනවා. ඒ වර්ණ හතර ආරම්භ වුණේ මහා බ්‍රහ්මයාගෙන් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ අහනවනේ මේ වාසෙට්ට මහා බ්‍රහ්මයා මේ ලෝකේ නිර්මාණය කරන්න ඇයි අහනෝ ওই බමුණෝ විවාහ වෙන්නේ? ඇයි අහනෝ ওই බමුණෝ බැමිණියෝ ගැප් ගන්නේ? ඇයි අහනවා බැමිණියෝ මේ දරුවෝ ප්‍රසූත කරන්නේ? තරුණහන්සේ කියනවා මහා බ්‍රහ්මයාටත් කරන නිගාවක්. ඇයි මේ මහා බ්‍රහ්මයාගේ ශරීරය කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගයකට සමාන කරලා තමයි මහා බ්‍රහ්මයාට කතා කරන්න කියලා. එසා භාග්‍යතරන්සේ පෙන්වල දෙනවා මේ ලෝකයේ සැබෑ සත්‍ය මේ ලෝකයේ ආරම්භ වුණේ කොහොමද කියන එක උන්වහන්සේ පෙන්වල දෙනවා. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. එමනම් ඒ ආරම්භක කතාව තේරුම් ගන්න ඔබට මම තවත් අතර දේශනාවක් පටන් ගත්තා. ඒ තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඉතුරු කොටස දේශනා තේරුම් ගන්න නම් අපට තේරුම් ගන්න වෙනව මොකද්ද? මේ ලෝකයේ නිර්මාණය පටන් ගන්න අපට සක්වලක් තේරුම් ගන්න ඕන. ඊළඟට මම ඔබට පහුගිය සති කිහිපෙම මේ සති දෙකක් විතර සක්වල ගැන ඔබට අවබෝධයක් ලබා දුනා. අදත් ඒකේ සාරාංශයක් මම ඔබට කියන්නම් ලෝක 31 පිළිබඳව. ඒ නැවතත් අදත් මම මේ සක්වල ගැනම තමයි සාකච්ඡා කරන්නේ. මොකද මම එක දෙයක් දන්නවා, මේ දේශනාවක් පින්ඔතුණ අපට එකවරම ශ්‍රවණය කරාට ඒක තේරෙන්නේ, ඒක ඇත්ත. දැන් මම වුණත් පෞද්ගලිකව කියන දෙයක් තමයි මේ ඔබට මේ කියන කරුණ පින්ඔතුණි සමහර කරුණ මේ 7-8 වතාවක් 10-12 වතාවක් 20-30 වතාවක් පින්ඔතුණි මේක තේරුම් අරගෙන තමයි ඔබට මේ දේශනා කරන්නේ. දේශනා කරන මට ඉතින් එච්චර වාරයක් ගියා නම් මම දන්නවා ඔබට මේක එක පැයකින් එක දේශනාවකින් තේරුම් ගන්න බෑ. ඒ නිසා මම මේ කතාව කිව්වේ නැත්නම් අද මේක ශ්‍රවණය කරන කෙනෙක් ඉතාවී ගිය දේශනාවෝනේ මේ දේශනා කරන්න කියලා නෑ. අදත් ඒ කොටස් දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ පින්ඔතුණි අන් කිසිවක් නිසා නෙමෙයි, මේ කරන්නේ මගේ දැනුම පෙන්වන්න යන එකක් නෙවෙයි. මම මේ කරන්නේ ඔබට මේ දේශනාව අවබෝධ කරවන්න. එතකොට නැවත නැවත ඒ කරුණ අවබෝධ වෙනකොට ඔබට මේ දේශනාව හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙමනම් ලෝක 31 ඔබ ඒ ලියපු පත්‍රිකාව නැවතත් අතට ගන්න. ඒ ලෝක 31 පින්ඔතුණි අදත් මම ඔබට කියලා දෙනවා තාමත් ඉක්මනින්. එතකොට ගිය දේශනාවල් වලදී ඔබට ලියා ගන්න බැරි වෙච්ච කරුණු තියෙනවා නම් අද නැවතීම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතැම් පිරිසක් net නාලිකාවට ගැටලුත් ඉදිරිපත් කළා තිබුණා. සමහර අය මේක ලෝකේ ආරම්භක කතාව කොහොමද එන්න ඕනේ කියන එක මේ අවබෝධ කරගන්න ඕනේ කියලා තිබුණා. මම ඔබට ඒක ඉස්සරහට දේශනා කරනවා. එහෙම ගැටලු ඉදිරිපත් වෙන එකත් එතරම් පැත්තකින් වටිනවා. මොකද අපට පුළුවන් ඒ ගැටලු निराකරණය කරගෙන ඔබට අවබෝධයක් ඇති වෙන විදිහට මේ දේශනාව කරන්න. එමනම් ලෝක 31 ගැන නැවතත් මම ඔබට කියන්නම්. මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 11යි, සුද්ධහවාස බ්‍රහ්ම ලෝක 5යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. ඊළඟට මනුස්ස ලෝකෙට පහලින් නරකය, එම නැත්තම් නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකයේ කියලා ලෝක හතරක් තියෙනවා. ඕක තමයි 31 වෙන්නේ. නැවතත් කියන්නම්. මනුස්ස ලෝකයයි, දිවි ලෝක 6යි 7යි, ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 11යි 7යි 11යි 18යි, ඊළඟට සුද්ධහවාස බ්‍රහ්ම ලෝක 5ක් කියනවා. එතකොට 18යි 5යි 23යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. 23යි 4යි 27යි, ඊළඟට දුගති භූමි 4ක් තියෙනවා. 27යි 4යි 31යි. ඕක තමයි 31 තලය කියලා කියන්නේ. දැන් ඔන්න මම ඔබට තව කරුණක් පැහැදිලි කරන්නම්.
දැන් ඔබ ඔය A4 ප්‍රමාණයේ කොලේක හරි මොකක් හරි කොල කැලකක ලිව්වනේ 31 කියලා 31ක් ලියාගත්තනේ ඔය කොල වගේ එකකට කියනවා එක සක්වල මේ මේවා කවදාවත් අමතක කරගන්න එපා දැන් ඔබන් කිව්වේ ඔය ඔබ ලියාගත්තු කොලේ වගේ ඒවා එකකට කියනවා එක සක්වල ගැන ඔය ලෝක 31ට කියන්නේ එක සක්වල දැන් අපි දේශනාවල් පවත්වද්දී සක්වලක කියලා කියනකොට ඔබට ටග් ඒ ෂණේම ඔලුවට එන්න ඕන ආ මේ කිව්වේ මිනිමි ලෝක 31 ගැන කියලා අනි එහෙම කරුණ අවබෝධ කරගන්න ඊළඟට ඒ ලෝක 31 එහෙම නැත්නම් එක සක්වලක් එහෙම නැත්නම් මම ඔබට කිව්වා ඔය කොලේ වගේ එකක් එක සක්වලක් ඔය වගේ 1000කට කියනවා සහසී ලෝක ධාතුව කියලා ඒ කියන්නේ ඔය වගේ තාහකට කියනවා සහසී ලෝක ධාතුව කියලා ඊළඟට ඔය වගේවා ඒ 1000ව 1000කින් වැඩි කරාම අපි කියනවා ත්‍රිසහසී ලෝක ධාතුව එහෙම නැත්නම් මජ්ක්‍ධිමනිකා ලෝක ධාතුව එතකොට ගණන එනවා 1000 වැඩි කරාම දස ලක්ෂයක් ඒ කියන්නේ ලක්ෂ 10ක් නිකන් හිතන්න ඔය කොළ වගේවා ලක්ෂ 10ක් එකතු වෙනින් පස්සේ දන්නේ ඒකට ඒ ලෝක ධාතුවට කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතුව කියලා ඊළඟට ඔය ලක්ෂ 10 එහෙම නැත්නම් අර ඒ ත්‍රිසහස්සී ලෝක ධාතුව නැවතත් 1000 වැඩි කරාම කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතුව ත්‍රිසහස්සී ලෝක ධාතුව ඒ කියන්නේ ලක්ෂ 10 1000න් වැඩි කරාම එනවා කෝටි ලක්ෂයක් කෝටි ලක්ෂයක් එනවා අන්න එක බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේස්ත්‍රේ පැතිරෙනවා කෝටි ලක්ෂයකට එක බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේස්ත්‍රේ පැතිරෙනවා කෝටි ලක්ෂයකට නැවතත් මං කියන්නම් එක සක්වලක් කියලා කියන්නේ ඔබයි ලියාගත්තු ලෝක 31 ඒ 31 කියන්නේ එහෙම නැත්නම් ඔබ ලියාගත් ඔය කොළ කෑල එකක් හැටියට හිතාගත්තොත් ඔය වගේව 1000ක් කියනවා සහසී ලෝක ධාතුව කියලා ඔය වගේව 1000ක් ඒ වගේවා 1000 වැඩි කරාම ඒ කියන්නේ ලක්ෂ 10ක් වුණාම ඒකට කියනවා අපි ත්‍රිසහසී ලෝක ධාතුව කියලා ඊළඟට ඒ ලක්ෂ 10 ආයමත් 1000න් වැඩි කරයින් පස්සේදී අපි ඒකට කියනවා 30000 ලෝක ධාතු. එතකොට ඔක්කොම ඒ ප්‍රමාණ ඔක්කොම එකට එකතු වෙනයින් පස්සේ දෙනවා කොච්චරක්ද? කෝටි ලක්ෂයක් සක්වලවල් කියන එක. එතකොට එක බුදුරජාණන් වහන්සේ නම පින්වතුනේ කෝටි ලක්ෂයක් ලෝකවල් වලට ආඥා ශේස්ත්‍රයේ පතුරවන්න පුළුවන් තරම් දක්ෂයි. දැන් ඒකෙන් කියන්නේ නෑ ඊට එහා බෑ කියලා. චූලනිකා ලෝක ධාතු සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය බුදු කෙනෙක් තුල පවතින ඒ ශක්තිය කවදාවත් ප්‍රමාණය කරන්න බෑ මේ විශ්වයේ යම් තාක් සක්කලවල් තියනවාද ඒ තාක් භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය ඒ දිව්‍ය ඇස ඒ ශක්තිය පින්වතුනි ඒ සියලු විශ්ව ධාතු පුරාවටම පිඟුතුනි විහිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට මේ මුළු විශ්වයම බලන්න පුළුවන්. පිඟුතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා ඔය දැන් කෝටි ලක්ෂයක් සක්වලවල් කියලා කිව්වනේ. කෝටි ලක්ෂයක්. දැන් මම පොඩ්ඩක් ඕකට දැන් සමහර ඒවා කියද්දි පොඩ්ඩක් විද්‍යාත්මකව දේවලුත් කියන්න වෙනවනේ. මම පොඩි දෙයක් ඔන්න විද්‍යාත්මකවත් කියන්නම්කෝ. දැන් අපි ඉන්න සක්වලට කියනවා පින්වතුනි කිරිසයුර කියලා. අපි ඉන්න සක්වලට කියනවා කිරිසයුර කියලා. අපි කියනකොට ගැලැක්සි කියලා කියනවා. මේ එක ගැලැක්සියක්. එහෙම නැත්නම් අපි කියනකොට මන්දාකිණියක් කියලා. මේ එක මන්දාකිණියක පින්වතුනි තියෙනවා ඒවට කියනවා මේ ආම්ස් කියලා. සමහරවිට ඔබ අන්තර්ජාලයේහි ගැලැක්සි කියලා මේ සොයුම් යන්ත්‍රයේ සොයලා බැලුවොත් ඔබට සොයා ගන්න පුළුවන් ඒ මන්දාකිණියක ස්වභාවය මොකක්ද කියලා. ඒ මන්දාකිණියක ස්වභාවය යම් ප්‍රමාණයක් අපි අවබෝධ කරගත්තයින් පස්සේදී මෙන්න මේ දේශනාව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මන්දාකිණියක් කියලා කියන්නේ ඒක කැරකෙනෝ වගේ වලාකුළු වගේ තියෙන එක නිකන්
කැරකෙනවා වගේ ඇත්තටම කැරකෙනවා වගේ නේ කැරකෙනවා ඒතර ඒ කැරකීම තමයි මේ මන්දාකිනික ස්වභාවය අපි නිකන් දියසුලි දැකලා තියෙන අන්නේ දියසුලියක් වගේ කැරකෙනවා ඒ කැරකෙන එකේ තියෙනවා පිංගුතුනේ අත් වගේවා ඒවට කියනවා ආම්ස් කියලා දැන් තාරකා විද්‍යාඥයෝ විසින් ඒවට දාලා තියෙන එක එක නම් ඔවුන් කියනවා එක ආම් එකක එහෙම නැත්නම් ඔය කැරකෙන එක අතක දස දහසක් ලක්ෂ ගණනක් ලෝකවල තියෙනවා කියලා දැන් මේ කරුණ පිංගුතුනි කිසිම ආගමක කිසිම තැනක කියලා නැහැ භාග්‍යවතුන් වහන්සේ විතරයි දේශනා කළා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විතරයි දේශනා කළා තියෙන්නේ පිංගුතුනි මේ සක්වලක දැන් මම කතා කරන්නේ මේ සක්වලක් කියලා මොකද්ද මේ දැන් අපට පේන්නේ නැහැ නේද සමහර අය කියනකෝ දිව්‍ය ලෝක පේන්නේ නැහැ නේ අපායවල පේන්නේ නැහැ නේ ඔය සමහර අය කියනවා අපේ හාඳුනේ මේ නිරයක් එහෙම ඇරලා තිබුණා නම් සමහර විට මේ මිනිස්සු මේ තරම් පව් කරගන්නේ නැහැ නේද කියලා. පිංගුතුනි බුදුහාඳුරෝ ඒක දැක්කනම් ඒක නොකර ඉන්නේ නැහැ. බුදුහාඳුරෝ දැක්කා නිරයක් පිංගුතුනි ඇරලා නෙවෙයි මේ නිරයට ගියයන් පස්සේදී මේ අහවල් කෙනා මේ නිරයට ගියයි කියලා පෙන්නුවත් පිංගුතුනි අපේ ධර්මයේ අවබෝධයට යන්නේ නැති අය යන්නේ නැහැ. ඒක වෙන්නේ නැති දියා. ඒ නිසා මේවා මේ විවෘත කරලා නැති එහෙම නැති නිසා දැන් දිව්‍ය ලෝක පිංගුතුනි පේන්නේ නැහැ. දැන් සමහර අද කාලේ මේ ඔය මේ හේතුවාදීන් කියලා ඉන්නවා. එක එක ඉන්නවනේ. ඔවුන් හිතන්නේ ඔවුන් තමයි මේ ලෝකේ ඉන්න ලොකුම ප්‍රඥාවන්තයෝ. මේ ලෝකේ තියෙන ලොකුම විද්‍යාව තමයි මේ භෞතිකව තියෙන විද්‍යාව. ඔවුන් කියන්නේ නිරීක්ෂණය කරන්න ඕන, නිගමනය කරන්න ඕන. අන්න එතකොට තමයි මේ නිරීක්ෂණ, පරීක්ෂණ, නිගමන තමයි එන්න ඕන කියන්නේ. එහෙම පිංගුතුනි බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද? එහෙම බැරි දේවල් අපට ඇහැට ඇසට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද පිංගුතුනි? දැන් සමහර විද්‍යාඥයෝ යන්ත්‍ර උපකරණ මගින් පිංගුතුනි මේ ඔප්පු කරලා පෙන්නන්නේ මෙන්න මේවයි මෙහෙම මේවා තියෙනවා කියලා. දැන් අපිට කියන්න පුළුවන්නේ ඔය යන්ත්‍ර වලින් කියන ඒවා කවුද විශ්වාස කරන්නේ? ඌව බොරු දේවල්. ඌව විශ්වාස කරන්න බැ. දැන් මට කියන්න පුළුවන්නේ මට ඇහැට පෙනුනොත් විතරයි මම විශ්වාස කරන්නේ. හැබැයි ඇහැට පේන්න ඕන. ඒව යන්ත්‍ර වලින් එහෙම බෑ. එහෙම කිව්වොත් පිංගුතුනි ඒ තර්කේ වැරදිද? නෑ වැරදි නෑ ඒක හරි. හැබැයි ඒ තර්කය අඥාන තර්කයක් වෙන්න පුළුවන්. මොකද යන්ත්‍රයෙන් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවනේ. මං අර කිව්වේ ඒ කාරණාව දිව්‍ය ලෝක පිංගුතුනි පේන්නේ නැහැ කිව්වට අපිට පුළුවන් ද පිංගුතුනි කියන්නේ ඒක නෑ කියලා. දැන් ඔන්න 2000 අවුරුද්දේ වෙනකම්ම විද්‍යාඥයෝ පිළිගත්තේ සූර්යා එකතන තියෙනවා මේ අනිත් පෘථුවිය කැරකෙනවා කියලා. හැබැයි 2000 අවුරුද්දෙන් පස්සේ තමයි විද්‍යාඥයෝ කිව්වේ නෑ සූර්යයත් කැරකෙනවා කියලා. ඒ වෙනකම් පිංගුතුනි පිළිගත්තේ නෑ සූර්යා කැරකෙනවා කියලා. හැබැයි ඉතින් අපේ ඇත්තොත් පිළිගත්තේ නෑ සූර්යා කැරකෙනවා කියලා. ඒ වුණාට බුද්ධ දේශනාවේ තිබුණා චුල්ලනිකා ලෝක ධාතු සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සූර්යයත් කැරකෙනවා කියලා. හැබැයි ඔය බුද්ධ දේශනාව පිළිගත්තේ කවුරු ඔප්පු කළ පෙන්නුවමද? විද්‍යාඥයෝ ඔප්පු කළ පෙන්නුවම. අන්න ඊට පස්සේ ඉතින් අපේ ඇත්තෝ කියන්න ගත්තා බලන්නකෝ බුදුහාඳුරුත් මීට අවුරුදු 2500 ගණනකට කලින් ඕක දේශනා කරලා තියෙනවනේ කියලා ඔන්න පිළිගන්න ගත්තා. එතකොට ඒක පිළිගත්තේ බුදුදහම ගැන විශ්වාසෙන්ද? නෑ. විද්‍යාව ගැන විශ්වාසයෙන් තමයි ඒක පිළිගත්තේ. පිංගුතුනි මම මේ කියන්න ගත්තේ දිව්‍ය ලෝක පේන්නේ නැහැ කියන තර්කේ පිංගුතුනි කිසිසේත්ම අපට ඒක නැහැ කියන නිගමනයට එන්න බෑ. මට දෙයක් පේන්නේ නැහැ. තව කෙනෙකුට දෙයක් පේනවා. ඒක පිංගුතුනි තර්කානුකූලද? මට පේන්නේ නැහැ කියලා කිව්වට ඒක මගේ මතයක් විතරයි. මට විතරක් පේන්නේ නැහැ ඒක. තව කෙනෙකුට පේනවා කියලා කිව්වොත් ඒක යාගේ තර්කය. එයාට පේනවා කියන එක. ගොඩක් අය විද්‍යාඥයෝ කියන දේවල් පිංගුතුනි බොරුයිනේ. ඒ බොරුයි කියලා කියන්නේ ඇයි? බලන්නකෝ සමහර කාලවල කියනවා දත් ටික මෙහෙම මදින්න කියලා. එතකොට අපි එහෙම මදිනවා. ඊළඟ තව කාලයක් ගියන් පස්සේ කිව්වා නෑ ඔය දත් මදින්න ඕන උඩු අතට. ඔන්න ඊට පස්සේ අපි උඩු අතට මනින්න ගත්තා. ඊට පස්සේ කාලයක් ගියන් පස්සේ කිව්වා මේ දත් මදින්න ඕන මේ ඒ බුරුසුව කරකව කරකව ඔන්න ඊට පස්සේ එහෙමත් කරන්න ගත්තා. එයාලා කියනකොට එකක් එපා කියනකොට ඒක එපා කියනවා. ආරක කරන්න කියනකොට ඒක කරනවා. එයාලා එපයි කියනකොට අපි නොකර ඉන්නවා. කරන්නයි කියනකොට ඔන්න කරනවා. බලන්නකො මේ කිසිම මේ නිගමනයක පින්වතුනි ස්ථාවර නිගමනයක් නැහැ. ස්ථාවර නිගමනයක් නැහැ.
දෙමේ මම කියන්න ගත්තේ සමහර අය කියනවනේ කෝ දිවි ලෝක පේන්නේ නැහැ ඒ නිසා නෑ අපේ බෞද්ධත්වත් ඉතින් ඉන්න ඔය මත පිළිගන්න විශාල ප්‍රමාණයක් ඉන්න බෞද්ධ යයි කියාගත්තු අය විශාල ප්‍රමාණයක් ඉන්නවා පේන්නේ නැති නිසා කියනවා පිළිගන්න බෑ කියලා මම මේ කිව්වේ ඒ මොන මතයෙන්ද කියන දන්නද ඔය ප්‍රකාශ ඉදිරිපත් කරන අර මේ ලෞකික විද්‍යාවෙන්ද කියන තමයි ඔය මත ප්‍රකාශ කරන්නේ ඔය මත පිළිගන්නේ එසා පිංගොතුනි මේ අපට පේන්නේ නැහැ කියන තර්කයේ කවදාවත් ඔබ ඒ නිගමණයට යන්න එපා මොකද විද්‍යාඥ අද කියන එක නෙමෙයි හෙට කියන්නේ දැන් පහුගිය දවසක මට මතකයි ඇහුණා කියනවා ඔය මේ කාබරංක කියන මේ පළතුරු වර්ගයේ අනුභව කරන්න එපා ඒක වකුගඩු වලට හොඳ නැහැ කියලා පිංගුතුනි අපේ මේ සිංහල රටේ කොච්චර කාබරංක කෑවද බලන්නකෝ ඒනේ ඉතින් මේ වකුගඩු දියාරු වෙලා යන්න එපා මේ කාබරංක කියන මේ පළතුරු වර්ගය ආවේ මේ ළඟදිද නෑනේ කොච්චර කාලයකට පැරණි මේ ඖෂධීය මේ ආහාරයක්ද පසුගිය දවසක ඒත් අපට සිහිපත් වුණා මේ ඔය කොළ කැඳ වර්ග බොන්න එපා ඒව හොඳ නෑ කියලා මේ හොඳට මතක තියාගන්න මේ කියන්නේ විද්‍යාඥයෝගේ සැබෑ මතය නෙවෙයි ඒ කියන්නේ ඔවුන්ගේ ඊළඟ ඖෂධය විකුණා ගැනීමට දරන උත්සාහයක් අපේ ඉතින් සමහරක් ඕවා කිව්වෙන් පස්සේ රගලහ වෙනවා තාමත් මිග්මන්ට් අහු වෙන ඕවා කිව්වම එනිසා එහෙම දේවල් වලට යන්න එපා මොකද අපේ ලංකාව තමයි මේ ලංකාවේ තමයි ලෝකයට දෙන්න තිබුණු හොඳම වෛද්‍ය විද්‍යාව තිබුණේ අද අපේ ලක්ෂ ගණන් වියදම් කරලා කරන බයිපාස් එකක් ඉස්සර සිංහල වෛද්‍යවරුන්ට සුළු දෙයක් අද අපි ලොකුවට කතා කරන පිළිකා රෝග ඉස්සර සිංහල වෛද්‍යවරුන්ට සුළු දෙයක්. දැන් අද වුණත් සමහර වෙලාවට රෝහල් වලින් එළියට දානවා දැන් වැඩක් නැහැ ගෙදර එක්කන් යන්න කියලා. ඊළඟට ඔන්න එතනදී තමයි අපේ ඇත්තෝ සිංහල වෛද්‍ය ක්‍රම හොයාගෙන යන පිළිකා රෝගියට සමහර අය ඉන්නවා පින්වතුනි මේ ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවෙන් එපා බැහැයි කියලා එළියට දාපු අය අද හොඳට ජීවත් වෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් කියනවා තව සතියයි ජීවත් වෙන්න බෑ එක්කන් යන්න කියලා. හැබැයි සිංහල වෛද්‍ය ක්‍රමයෙන් පින්වතුනි ඊට වඩා කාලයක් ජීවත් කරවලා තියෙනවා. මං කියන්නේ අපේ ලංකාවේ මිනිසුන්ට අපේ දේ ගැන කිසිම හැඟීමක් අවබෝධයක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මං මේ කරුණ ඉදිරිපත් කරේ පින්වතුනි අපි මේ ගොඩාක් මේ ඔළුව දාගෙන ඉන්නේම අපි වැඩි නැඹුරුතාවයක් තියෙන ඔය බටහිර විද්‍යාවටනේ මං කියන්නේ අපි මේව පොඩ්ඩක් විමසලා බලන්න අපි මේ අපේ දේවල් ගැන පොඩි වටිනාකමක් දෙන්න බලන්න මේ වටිනාකමක් දෙන්න කියලා කියන්නේ පින්වතුනි වෙන මුකුත් නිසා නෙවෙයි ඒක තුල ලොකු සත්‍යක් තියෙන නිසා ඒව ගැන පොඩි හැඟීමකින් කටයුතු කරන්න මොකද ඔවුන් කියනවා දිවි ලෝක නැහැ දැන් ඔය හේතුවාදීන් කියලා ඉන්නවන්නේ මේ පඬිත යැයි කියාගෙන හිතාගෙන ඉන්නේ පිරිස. ඔවුන් එක එක මත ඉදිරිපත් කරලා පෙන්නනවනේ සමාජාලාවට මාධ්‍ය මේ දේවල් පවත්වනවා. මේම දේවල් නැහැ මේව බොරු ඒවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න අපේ දේවල් නම් අපට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. නමුත් ඔවුන් කොච්චර ඔප්පු කරත් පින්ඔතුණි ඒ ඔප්පු කරන දේවල් කවදාවත් මේ ස්ථාවර මතයකට එන්නේ නැහැනි අද කියන එක සමාජලට හෙට වෙනස් කළා කියනවා. ඔවුන් ඒකට ඉදිරිපත් කරන තර්කය තමයි ඔවුන් කියන්නේ මේවා කාලෙන් කාලට වෙනස් වෙනවලු. හොඳට මතක තියාගන්න බුද්ධ දේශනාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ දේශනාව. මම කිව්වේ එකයි දැන් බටහිර විද්‍යාවෙන් කිව්වට සූර්යා එකතන තියෙන්නේ කියලා පසු කාලීනව ඔවුන් කිව්වා සූර්යා කැරකෙනවා. හැබැයි බුදුහාඳුර ඔයිට කලින් ඕක දේශනා කළ තිබුණා. භාග්‍යතුන් වහන්සේ ඔයිට කලින් ඕක දේශනා කළ තිබුණා. දැන් අපි කියනවානේ රයිට් සහෝදරයෝයි ගුවන් ඥානේ හොයාගත්තේ කියලා. පිටුතුන අපේ දේශනාවල් වල තියෙනවා ධම්මපදේ ගුවන් ඥානයක් හදපු මේ යානයක් හදපු කෙනෙක්ගේ ඉංජිනේරුවරයෙකුගේ කතාවක්. ඒව පිටුතුන අවුරුදු 10 ගණනක් පැරණි පොත්පත්වල තිබිච්ච දේවල්. රයිට් සහෝදරයෝ නෙමෙයි මේ ගුවන් ඥානේ හදාගත් හොයුවේ. ඊට කලින් ඉඳලා මේ ලෝකේ ව තිබුණා. ඔය ඔබ අන්තර්ජාලයේ සියුම් යන්ත්‍රවල සොයලා බලන ඒෂියන් මේ එයා මැෂින් කියලා බලන්න මේ හොයලා ඔබට ඒව සොයා ගන්න පුළුවන්. ඒ පුවත් ඕන තරම් සොයා ගන්න පුළුවන් ඒ සම්බන්ධව.
මම කියුවේ ඒකයි මේ අපිට මේ දේශනාවක් යම් ප්‍රමාණයකට තේරුම් ගන්න අමාරු අපේ අර ඔළුව ටිකක් බටහිර පැත්තට යොමු වෙලා තියෙන නිසා මම ඒක පොඩ්ඩක් මේ සුද්ධ කරන්න ඕන නිසා තමයි මේ මේ කරුණ ටික ඔබට කිව්වේ නැත්තම් මේවා අපි කොච්චර කිව්වත් ඔබට අවබෝධයකට යන්න බෑ මොකද ඒ අවබෝධයට යන්න බැරි අර මත ඔබේ ඔළුවේ තියෙන නිසා ඒ මත දුරු කරන්නේ නැතුව මේවා කොතිකුත් ඔබට විග්‍රහ කරත් වැඩක් නෑ මම ඔබට මේ පැහැදිලි කරේ දැන් අර සක්වලක ඔබට තියෙනවන්නේ අවබෝධය දැන් මේ ගැලැක්සියක් කියන මෙනි මෙහිමයි කියලා එගිවි මං කෝ ඔබට ආම්ස් තියෙනවා ඒක ආම් එකක බටහිර විද්‍යාවෙන් කියනවා ලක්ෂ ගාණක් බිලියන ගාණක් ලෝක තියෙනවා කියලා හැබැයි ඕන්නේ මත ඉදිරිපත් කරන්නේ කොතනින්දගෙනද දන්නවද ඔවුන් ඒ මතයේ ඉදිරිපත් කරන්නේ පින්වතුනි එක සක්වලකටවත් ගිහිල්ලා නෙවෙයි දැන් අපිට තියෙන ළඟම තියෙන සූර්යා ග්‍රහලෝක මණ්ඩලයට දුර සමහරලාට මම මේ කියන දේවල් මම සොයාගත්තු ක්‍රමවේද වැරදි වෙන්නත් පුළුවන් එහෙම කවුරු හරි ඒ දැනුම සම්බන්ධ තියෙන කෙනෙක් මේ කරුණ ඉදිරිපත් කරද්දී ඔබ වහන්සේ කියපු කාරණාව අපේ මේ විද්‍යාවේ තියෙන ක්‍රමයට වඩා වැරදි කියලා කිව්වනම් මම බොහොම අනතිමානීව ඒ වැරද්ද බාර ගන්නවා මොකද මමත් මේවා මේ අන්තර්ජාලයෙන් එහෙම සොයලා තමයි මේ කරුණ හොයාගන්නේ එතකොට සමහර වෙලාවට මම සොයාගත්තු එක වැරදි වෙන්නත් පුළුවන් මම අවබෝධ කරගත්තු එක එහෙම වැරදි නම් මං කාරුණිකව කියනවා ඔබට ඕනෑම කෙනෙකුට මේ net නාලිකාවට ඒ පිළිබඳව සිහිපත් කළා මගේ අංකය සොයාගෙන මට ඇමතුමක් දීලා මගේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරන්න පුළුවන් නම් එහෙම කෙනෙක් ඉන්නව නම් කලාට කමක් නැහැ. නමුත් මේ මම තේරුම් ගත්ත විදිහේ මම මේ කියන්නේ මොකද මම විද්‍යාව පිළිබඳ හොඳට ඉගෙනගත්තු කෙනෙක් නෙවෙයි. ඒ විද්‍යාව පිළිබඳ මං අවබෝධයට ගියපු කෙනෙකුත් නෙවෙයි. නමුත් මේ මගේ මේ දේශනාවට අදාළ වෙන දේවල් මම ටිකක් අධ්‍යයනය කරගෙන යනවා. ඇත්තට මේකත් අධ්‍යයනය කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. මම මේ තාරකා විද්‍යාඥයෙක්වත් වෙන්නේ නැත්තම් මේ විශ්වය ගැන පරීක්ෂණය කරන්න යන කෙනෙක් නෙමෙයි මම ඒව ගැන හෙව්වේ අපේ බෞද්ධයන්ට මේ බුද්ධ මතය කිව්වට පිළිගන්න බැරි නිසා ඒ නිසා තමයි මේව හොයන්නේ නැත්තම් වෙන මොකුත් නිසා නෙමෙයි මොකද බුදුහාඳුර දේශනා කරා මේව හොයන්න එපා කියලා නමුත් මේ මම මේ හොයන්නලා කියන්නේ අර කරුණුත් අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන ඔබට මේක ඉදිරිපත් කරන්න දැනට විද්‍යාඥයෝ කියන විදියට දැන් අපේ ඉන්න සූර්ය මණ්ඩලයේ ග්‍රහලෝක මණ්ඩලයේ ඉඳලා ළඟම තියෙන ග්‍රහලෝක මණ්ඩලයට දුර ආලෝක වර්ෂ මිලියන 2ක් ආලෝක වර්ෂ මිලියන 2ක් ආලෝක වර්ෂයක් කියලා කියන්නේ යම්කිසි යානයක් හැදුවොතින් ඒ යානයේ යන්න පුළුවන් වේගය වෙන්න ඕන තප්පරයකට කිලෝමීටර් 186000 තප්පරයකට කිලෝමීටර් 186000ක් වේගෙන් යන්න පුළුවන් යානයක් ඇදුවොතින් ඒ යානයට පින්වතුනි අපිට තියෙන ළඟම තියෙන ග්‍රහලෝක මණ්ඩලයට යන්න පුළුවන්ලු අවුරුදු මිලියන 2ක් ඔන්න ඔය අවබෝධය ඉඳගෙන දැන් ඔය ඔවුන් ඔය හබල් කියලා දූරේක්ෂ වලින් තමයි ඕවා මේ ගැන පරීක්ෂණ කරන්නේ ඉතින් ඒ තරම් දුර ප්‍රමාණයක් ඔවුන්ට මේ ලෝක මණ්ඩලවල තිබෙනවා බලන්න අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර දැන් ඔවුන් ඒ මතේ ඉඳගෙන තමයි කියන්නේ මේ එක මේ ගැලැක්සියක එක මන්දාකිණියක කෝටි බිලියන ගාණක් ලෝක තියෙන්න පුළුවන් කියලා. හැබැයි ඔවුන් දැකලවත් නෙමෙයි ඔවුන් ඒ අර දැනට සොයාගත්තු තොරතුරු වලින් ඔවුන්ගේ නිගමනයක් ඒක. හැබැයි විද්‍යාඥයුණත් මේක තේරුම් ගත්තා නම් හොඳයි. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ බොහෝ ප්‍රමාණයක් ඔබට දැන් තේරුම් අරගෙන යනවා ඇතිනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඔය එක මන්දාකිණියක තියෙන්නේ සක්වලවල් 1000යි සූර්යෝ 1000යි චන්ද්‍රයෝ 1000යි මනුස්ස ලෝක 1000යි දිව්‍ය ලෝක 6 ඒව 1000යි රූපාවචර බ්‍රහ්ම ලෝක 11 ඒව 1000යි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5 ඒව 1000යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 ඒව 1000යි දුගති භූමි 4 ඒව 1000යි කොටිම්ම කියනවනම් ඔබ ඔය ලියාගත්තු ලෝක 31ක් තියෙනවනේ ඔය ලෝක 31 වගේ ඒව 1000යි එක මන්දාකිණියක තියෙන්නේ කවුද දේශනා කරේ භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා කරේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැකලා නිකම් මේ හිතලා හිතට ආපු හිතලු නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන්ම දැකලා මේ දේශනාව කරේ භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබට හිතෙනව නේද දැන් මම මේ කිව්වේ
මේ දේශනාවට සමහර විට අදම අහන කෙනෙකුට මේ දේශනාව ටිකක් ගැටලුකාරී තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒකයි මේ කියන්නේ ඔබට මේ මොකද මම දැකපු දියක් තමයි මේ නිත්නාලිකාවේ ශ්‍රාවක පිරිසක් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඉන්නවා. අපිට සමහර අය එංගලන්තෙන් වගේ මේ සමහර පින්වතුන් කතා කරන උන් අන්තර්ජාලයෙන් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරලා විශාල ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ ලෝකෙ ගොඩක් තැන්වල. net නාලිකාව ගැන ලොකු විශ්වාසිකින් ධර්ම ශ්‍රවණය කරන පිරිසක්. ඉතින් මේ පිරිස අතර ඉන්නව මේ අකණ්ඩව දේශනාවල් මාලාවම ශ්‍රවණය කරන අය. මට මතකයි පහුගිය අතීතයන්වල සමහර අයට මම දුරකතන ඇමතුම් දෙද්දි කියනවා අපේ හාන්තුනි මම දැන් මේ net එකේ බණ අහහා ඉන්නවා. එහෙම කියනවා. ඒ වගේ අර අකණ්ඩව මේ දේශනාවට මේ බොහොම අවබෝධයෙන් සම්බන්ධ වෙන පිරිස ඉන්නවා. මෙත් net පාමුල ඊළඟට සිත් net අසපුව ධර්ම දක්ෂින මේව අකණ්ඩව ශ්‍රවණය කරන අය ඉන්නවා. ඉතින් ඒ නිසා එයාලා නිසා තමයි මම මේ දේශනාවල් මාලාවක් හිටින මේක කියන්න හදන්නේ. දැන් ඔබ ඔබට මම කිව්වේ මේ මේ සක්වලක අවබෝධයක් මේ ලැබලා දෙන්නේ තාම. මොකද මේක මෙහෙම නෙවෙයි මීට වඩා මේ සක්වල පිළිබඳව ඔබ පින්වතුනි දේශනාවල් 10ක් විතර කරන්න තරම් කරුණු තියෙනවා. ඒ තරම් දීර්ඝයි මේ දේශනාව. මම ඔබට මේ යම් ප්‍රමාණයක් අවබෝධ කරගන්නයි මේ මේ කරුණු ටික මම ඔබට මතක් කරන්නේ. එතකොට මම ඔබට කිව්වේ නැවතත් කියන්නම් එක සක්වලක් තියෙනවා. ඒ ඒ සක්වලක ස්වභාවය මම කිව්වා. එතකොට එක සක්වලකට මනුස්ස ලෝක කීයක් තියෙනවද? 1යි. සක්වල 1000කට මනුස්ස ලෝක කීයක් තියෙනවද? 1000යි. දිවි ලෝක 6 ඒවා එක සක්වලකට 1යි. සක්වල 1000කට දිවි ලෝක 6 ඒවා 1000යි. මම මේ ඔබට කිව්වේ එතකොට ඔබට මේ කරුණ ටිකක් තේරුම් ගන්න පුළුවන් හොඳට. ඊළඟට පින්ඔතුනි මම ඔබට මේ කිව්වේ ඒ වගේ තමයි මේ එක සක්වලක ස්වභාවය. එක සක්වලක අවබෝධය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය දැන් මං කියවන්නේ කෝටි ලක්ෂයක් සක්වලවල් කියලා. දැන් එතකොට ඔබ නිකන් කියන්න බලන්න හිතන්න බලන්න මේ මේ පිළිතුර ඔබම ලබලා දෙන්නේ ළඟ ඉන්න කෙනෙකුට හරි ඇහෙන්න කියන්න කෝටි ලක්ෂයක් සක්වලකට මනුස්ස ලෝක කීයක් තියෙනවද? කෝටි ලක්ෂයයි. සූර්යෝ කී දෙනෙක් ඉන්නවද? කෝටි ලක්ෂයයි. චන්ද්‍රයෝ කී දෙනෙක් ඉන්නවද? කෝටි ලක්ෂයයි. දැන් තේරෙනව නේද මේ සක්වලක ස්වභාවය? එතකොට මේ අපේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි තවත් මෙතනින් එහා පැත්තේට මනුස්ස ලෝක ගණනාවක් තියෙනවා. ඒ වගේත් අපි වගේම මිනිස්සු ඉන්නවා. මම ඔබට තව පොඩි දෙයක් කියන්නම්. දැන් ඔබ හිතන්නකෝ බුදුහාමුදුරුවෝ පහළ වුණේ මොන සක්වලේද? අපි ඉන්න සක්වලේ. දැන් අර ඔබ අහලා තියෙනව නේද මිනිස්සෙක් වෙලා උපදින එක දුර්ලභයි කියලා. ඊළඟට තව එකක් අහනවා ඔකට මොකද්ද? බුදු කෙනෙක් ඉපදුණු කාලයක මිනිස්සෙක් වෙලා උපදින එක ඊටත් වඩා දුර්ලභයි. ඇයි එහෙම කියන්නේ? බුදු කෙනෙක් ඉපදුණු කාලයක මිනිස්සෙක් වෙලා උපදින එක අමාරු. මේ බුදුවරේක් ඉපදෙන සක්වලේ මිනිස්සෙක් වෙන එක අමාරුයි. පින්ඔතුනි සමහර සක්වලවල මනුස්ස ලෝක තියෙනවා. ඒ කියන්නේ සමහර සක්වලවල අනිවාර්යම මනුස්ස ලෝකෙ තියෙනවා. ඒ සක්වලක තියෙනවා. පින්ඔතුනි ඒ සක්වලවල් ඔබ හොඳට හිතනද තේරුම් ගන්න බලන්න බුදුවරු නෑ බලන්න. දැන් අපිට බැරිද පින්ඔතුනි මේ මනුස්ස ලෝකේ මේ සක්වලේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් වෙලා උපදින්නේ නැතුව වෙන සක්වලක මිනිස්සෙක් වෙලා උපදින්න බැරි නෑ පුළුවන් නේ. එතකොට බලන්නකෝ පින්ඔතුනි අපිට මොන්නතරම් පිනක්ද ලැබුණේ බුදු කෙනෙක් ඉපදුණු ලෝකේම මිනිස්සෙක් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ බුදුරජාණන් වහන්සේ ඉපදුණු මිනිස් ලෝකයේ අපි බෞද්ධීක්ම වෙලා තියෙනවා. දැන් තේරෙනව නේද ඔබ සංසාරේ කරපු පිනේ ප්‍රබලත්වය? මම ඒකයි ඔබට හැමදාම කියන්නේ මේ ලංකාවේ මේ කාලේ ඉපදෙන්න මිනිසෙක් වෙන්න 100% පින් කරන්න ඕන නම්
මේ කාලේ ලංකාවේ උපදින්න මිනිස්සෙක් වෙන්න පිංඔතුණි 100,000 පිං කරන්න ඕන. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. මේ සක්වලේ මේ මිනිස් ලෝකෙම උපදින්නේ තරම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. දැන් බලන්න අනිත් ලෝකවලල මිනිස් ලෝක තියෙනවා. ඒ වගේම ඒ ලෝකවල වලත් පිංඔතුණි ඔය යන්ත්‍ර උපකරණ මේ වගේ සමහර වෙලාවට ඒ මිනිස් ලෝකවලත් net fm කියලා ගුවන් විදුලිත් ඇති අපි දන්නේ නැහනේ අපි ඒව දන්නේ නැහැ එහෙම අනිවාර්යයෙන්ම තියෙන්නත් පුළුවා මම ඔබට කිව්වේ ඒව තියෙනවා හැබැයි ඉතින් සමහර වෙලාවට මෙහෙම දේශනාවල් නම් නැතුව ඇති එහෙම ඇති ඒ නිසා මේ හිතන්න ඔබ තේරුම් ගන්න මම කිව්වේ මොකද්ද මේක තමයි මේ විශ්වයේ තිබෙන ආශ්චර්යය මම ඔබට මේ පොඩ්ඩක් මේ කරුණ ටිකක් අවබෝධ කළොත්නේ ඔබට තව කරුණක් කියන්න. ඒ මොකක්ද දන්නවද? දැන් කෝටි ලක්ෂයක් සක්වලක් කියලා මං කිව්වනේ. ඔය කෝටි ලක්ෂයක් සක්වල කියන එක එකක් හැටියට ගත්තොත් කෝටි ලක්ෂයක් සක්වල කියන එක එකක් හැටියට ගත්තොත් පින්ඔතුණි ඕක පෙට්ටියක් හැටියට හිතලා ඔකට අබෑට පුරවනවා. කෙනෙක් දකුණු පැත්තට යනවා හම්බෙන හැම සක්වලකදීම එක බෑටියක් පැටිය දාලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දකුණු පැත්තට ගියෝතින් අර කෝටි ලක්ෂයක් සක්වල නැමැති පෙට්ටියේ තියෙන බෑටට කිවර වෙනවා නමුත් සක්වලවල් ගාන ඉවර වෙන්නේ දකුණු පැත්තට තියෙන කෙනෙක් උතුරට යනවා ඒත් එහෙමයි කෙනෙක් දකුණට යනවා ඒත් එහෙමයි කෙනෙක් නැගෙනහිරට යනවා කෙනෙක් බටහිරට යනවා ඒත් එහෙමයි කවදාවත් ඒක ඉවර වෙන්නේ නැහැ දැන් බලන්න පිංගුතුනි මේ විශ්වයේ තිබෙන ස්වභාවය දැන් ඕක මං කියන්නේ එකයි දැන් අද ලෝකයේ තියෙන නාසා විද්‍යාඥයින් පවා ඕක තේරුම් අරගෙන තියෙනවා මේ විශ්වයේ ස්වභාවය කවදාවත් එහෙම හිතන්නවත් බෑ ඒ තරම් අතිශයම සංකීර්ණයි පිංගුතුනි මේ දේශනාව කරේ ඔබ හොඳට මතක තියාගෙන මේ හාමුදුරුව කෙනේ බෞද්ධ ආගම ඉඳගෙන කියන නිසා කියනව නෙවෙයි මේ ආශ්චර්යමත් දේශනාව කරේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි මේ ලෝකයට උන්වහන්සේ විතරයි මේ ආශ්චර්යමත් දේශනාව මේ ලෝකයට අවබෝධ කළ දුන්නේ ඒ නිසා තමයි මේ බුදුදහමේ තිබෙන සත්‍ය භව ඔබට මේ තේරුම් කළ දෙන්නේ අපි දන්නවා සමහර ආගම්වලදී විද්‍යාඥයෝ මේ කරුණ පෙන්වලා දෙනකොට ඒ ආගමික නායකෝ ඒ විද්‍යාඥයෝ මරලා දැම්මා ඇයි ඒ උන්ගේ ආගමට විරුද්ධ නිසා මේවා. නමුත් පින්වතුනි මම ওই සමහර විද්‍යාඥයෝ කෑ ගහද්දී ඒවට මුකුත් කියන්නේ නැති මොකක්වත් නිසා නෙවෙයි. මම දන්නේ ওই කොච්චර උඩ පැන්නත් කවදා හරි දවසක උන්ට සත්‍ය තේරෙන්නේ මේ බුදුහාඳුරන්ගේ සත්‍ය මතේ විතරයි. මම ওই කවදාවත් මේ ත්‍රිපිටකයේ තියෙන කරුණ එකක්වත් බය නැතුව කියන්නේ ඇයි? කිසිම වෙලාවක මම බය වෙන්නේ ඇයි දන්නවද? බය නැත්තේ සමහර වෙලාවට අද ඒක ප්‍රත්‍යක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක මේ ලෝකේ කරුණක් ඕක ප්‍රත්‍යක්ෂෙන් තේරුම් ගත්තら ඒ මේ කියන බුද්ධ වචනේ විතරයි එතෙන් එහා පැත්තට එකක්වත් නැහැ. එනිසා මම ඔබට කිව්වේ මෙන්න සක්වලක ස්වභාවය. මෙන්න කෝටි ලක්ෂයක් සක්වලක් කියන්නේ මේකයි. අර මම ඔබට කිව්වා නේද මහා සමය සූත්‍රයේ දේශනා කරද්දී බුදුහාමුදුරු අර මහවණේ ඉඳගෙන බැලුවා දැන් මේ දෙවිවරුන්ගෙන් මේ පිරිසට ධර්මය අවබෝධ කරන්න කවුරුහරි ප්‍රශ්න අහන්න කෙනෙක් ඉන්න ඕනේ. එතකොට උන්වහන්සේ බැලුවා මේ විශ්වයේ කවුරුවත් නැ මේ දෙවිවරුන්ට අවබෝධ වෙන්න ප්‍රශ්න අහන්න පුළුවන් කෙනෙක්. ඒක අහන්න පුළුවන් කවුද? තවත් බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එතනදී මොකද්ද කළේ? මේ විශ්ව ධාතුවේම බැලුවා තවත් බුදු කෙනෙක් ඉන්නවද කියලා. මේ සක්වල පීර පීර බැලුවා සක්වලක් ගානේ බැලුවා කිසිම සක්වලක කිසිම විශ්ව ධාතුවේ කොහෙවත් පිංඔතුනි මේ කාලයේ බුදු කෙනෙක් නැහැ දැන් බලන්න පිංඔතුනි ඒකෙන් තේරෙනව මොකද්ද බලන්න මේ විශ්ව ධාතුවේ මේ තරම් ලෝක තියෙන කාලයේ බුදු කෙනෙක් ඉපදුණු ලෝකයේම අපි ඉපදුනේ මොනතරම් වාසනාවකටද? හරිම ආශ්චර්යයි පින්වත්නි කාරණාව නම්. හරිම ආශ්චර්යයි.
ඒ මේ කරුණ දැනෙන කෙනෙකුට නම් මේ බණ ටිකත් ඇති පිංඔතුනි සමන්ගේ මේ සසරම වෙනස් කරගන්න මේ බණ පොඩි වචන ටික ප්‍රමාණවත් පිංඔතුනි මේ සසර වෙනස් කරගන්න එනිසා මේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යය ඔබ හොඳට අවබෝධ කරගන්න ඒක නිසා තමයි මේ තරම් වැරවීරියක් යොදලා මේ දේශනාව මම මේ කරන්නේ මේ දේශනාවක් කරන්න මං එද්දී හොඳට මේක සූදානම් වෙලා මං ඉන්නේ ඒ මොකටද ඔබට මේක හොඳට තේරුම් කරලා දෙන්න ඕන නිසා මම එකයි කියුවේ පෙර දවසකත් නැත්තම් මට ඔබට මෙතන යම් සූත්‍රයක් මොකද තව කෙටි සූත්‍ර ගොඩක් තියෙනවා ඒවා කියන්න පුළුවන් නමුත් මේ ධර්ණ වෑයම ඔබට ඊට වඩා යමක් මේකේ අවබෝධ කරලා දෙන්න ඕන මේ එක තැනම හැමදාම එකම තැන ඉන්න එපා මෙතනින් පොඩ්ඩක් ඔබ ඉහළට යන්න ඕන ඒ නිසා මේ කරුණ ඉගෙන ගනිද්දී මේ කියන ක්‍රමවේදෙට සකසලා ඉගෙන ගන්න එතකොට ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙනම් අද මම දේශනා කරා ගිය දේශනාවලදී සක්වලක් කියන මොකද්ද කියලා දේශනා කරා. ඒ වායේ ඉන්නනේ දෙවිවරු මං කිව්වා. ඒ වායේ තියෙන ස්වභාවය මං ඔබට කිව්වා. එතකොට මේ දේශනාවේ ගිය දේශනාවේදී ගිය සතිය දේශනාවේ මම සක්වල ගැන සම්පූර්ණ කළා. නිර්ය ලෝකට ගැන මං ඔබට කිව්වා. ඒ ලෝකාටේ ස්වභාවය මං ඔබට කිව්වා. මං ඔබට ලබන සතිය දේශනාවේදී මේ පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා දැනට මේ කරුණු ටික ඔබ අවබෝධ කරගන්න මෙන්න මේක තමයි සක්වලක ස්වභාවය දැන් ඊළඟට ওই සක්වලල තව විස්තර ගොඩක් තියෙනවා දැන් ওই සක්වල වල්ලල ලෝකාන්තරික නිරය කියලා එකක් අහලා තියෙනවා නේ දැන් ওই මං කියවන ලෝක 31ක් ওই ලෝක 31ක් 31 ඒවා එහෙම නැත්නම් එක සක්වලවල් 3ක් සක්වලවල් තුනක් එකට එකතු වුණු තැන මැද තියෙන ලෝකයක්. ඒකට කියන ලෝකාන්තරික නිරය කියලා. පින්වතුනි, මේ ලෝකාන්තරික නිරයේ ස්වභාවය තමයි මේ ලෝකාන්තරික නිරයේ පින්වතුනි කිසිම ආලෝකයක් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. අර මං අර අච්චරිය අබ්බෝතු සූත්‍රයේ දේශනා කරදී ඔබට මතක ඇතිනේ දේශනා කරා බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහළ වෙනකොට, ඒ කියන්නේ ඉපදෙනකොට මේ අර මුළු විශ්ව ධාතුවේම පිංගුතුනේ ආලෝකයක් පැතිරුණා. එතකොට මොකද උනේ? අර ලෝකාන්තරික නිරයත් ආලෝක වුණානේ. එදාලු දැනගත්තේ ලෝකාන්තරික නිරේ ඉන්න අය අනේ මේ ලෝකේ මම විතරක් නෙවෙයි තවත් අය ඉන්නවා කියලා. ඒක තමයි ලෝකාන්තරික නිරේ ස්වභාවය. ඒතර මේ ලෝකාන්තරික නිරේ තියෙන්නේ මේ 31 තලේ නෙමෙයි. ඒ තල 31ව 3ක් එකට එකතු වුණාම එහෙම නැත්නම් සක්කලවල් 3ක් එකට එකතු වුණාම එහෙම නැත්නම් තවත් කිව්වොත් ඔබ යෝය අතේ තියෙන කොළ 3ක් එකට එකතු වෙන තැනදී අන්නේ මැද තියෙනවා ලෝකයක් ඒකට තමයි කියන්නේ ලෝකාන්තරික නිරය කියලා. එතකොට මේ ලෝකාන්තරික නිරයට ගියන් පස්සේදී පින්වතුනි ඒ නිරයේ ඉන්නේ එල්ලිලා වවුල්ලු වගේ එල්ලිලා තමයි ඉන්නේ. අවුරුදු ගණන් ඒකේ හැමෙල්ලිලා ඉන්නවා. ඊළඟට මෙයාට ආහාර නැහැ. එංග ලෝකාන්තරේ නිරේ තවත් සත්වයෝ ඉන්නවා. එයාලා ඇවිල්ලා ඇඟේ වදිනවා. ඇඟේ වැදුනෙන් පස්සේ මෙයා හිතනවා ආ කන්න යමක් ලැබුණයි කියලා. ඊළඟට අර අල්ලගෙන ඉන්න එක අමතක වෙලා අර කන්න ගියේ කන්න හදන එක අල්ල ගන්න හදනකොටම අත්හැරලා බිමට වැටෙනවා. ඒ වැටෙන්නේ පිංඔතුනි අයිස් ගොඩකට. ඒ අයිස් වල ස්වභාවය තමයි පිංඔතුනි අයිස් වලට පිච්චිලා මැරෙනවා. වෛද්‍යවරයෙක්ගෙන් ඒ පුච්චන දේවල් කරන්නේ අන්නේ විදියට. ඒ කියන්නේ අධික ලෙස මේ අයිස් කරලා තමයි කඩලා දාන්නේ. ඒ කියන්නේ පුච්චනවා. ඒක තමයි ස්වභාවය. මම මේ කිව්වේ ඔය ලෝකාන්තනික නිරියත් අන්න ඒ වගේ හැබැයි ඊට වඩා දරුණුයි. වැටුණු ගමන් අයිස් වලට පිච්චිලා මැරෙන්නේ. ඒක ලෝකාන්තරික නිරිය ස්වභාවය. තව ඉතින් ඕවාගේ ලෝක ගොඩක් තිබෙනවා. නමුත් ඉදිරි දේශනාවල් වලදී අපි ඒව සම්පූර්ණ කරන්න. එහෙනම් අද දේශනාවේ මම ඔබට කිව්වේ ඔන්නෝය සක්වලක ස්වභාවය පිළිබඳව. එහෙමනම් මේ සක්වලේ ස්වභාවය තවත් හොඳට තේරුම් අරගන්න ඕන. නැත්තම් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තේරෙන්නේ නැහැ. ලබන සතියේ මම ඔබට දේශනා කරන්නම්
ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං